සුගත පාසිල්ල මහත්මයාගෙන් කියනවා වගේ නිකන් මේ ගොඩක් අය කියන එක තමයි මේ සොඳුරු ආඥාදායකයන් අපිට අවශ්‍යයි කියලා. පාලනය කර කියන්නේ ඒ කියන්නේ සරලෝ කියන්නේ මේ මහජනයා කියලා කියන්නේ නිකන් පොඩි ළමයි. ඒ කියන්නේ මහජනයා වර කෝටු අරගෙන පාලනය කරන්න අන්න ඒ වගේ. හැබැයි මෙහෙම තිනවා ගෝලීය ධනවාදයේ ඇතුලේ මේ තියෙන විශේෂ අර්බුද ගොඩක් හමුවේ යම් කිසි ආකාරයක සර්වාධිකාරයක්. ඒ කියන්නේ යම් ආකාරයක ඔතොරිටේරියන් සොසයිටි කියලා මේ පාලකයෝ කියලා කියන්නේ. ඒ කියන්නේ නිකන් කිසි අනුන් ගැන අහන්න නැතුව මනම් ප්‍රශ්න අහන්න නැතුව ලෝක පාලනය කරන ප්‍රවණතාවයක් පැතිරෙමින් යනවා. ඒක ඇත්තද? උදාහරණයකට අපි ගත්තොත් ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගත්තත්, එතකොට තුර්කියේ ඔඩගාන් ගත්තත්, එහෙම නැත්නම් දැන් අපි ගත්තොත් එහෙම ඊළඟට පූටින් ගත්තත්, උතුරු කොරියාව ගත්තත්, මේ වගේ රටවල් විශාල ප්‍රමාණයක මේ ඒ ඔතොරිටේරියන් කියන මේ තත්ත්වයක් බිහි වෙලා තියෙනවා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඇයි මෙහෙම බිහි වෙන්නේ? කියන්නේ ඇයි මිනිසුන්ට මේ තමන්ව පෙළන පාලකයෝ අවශ්‍ය වෙන්නේ? කියන්නේ පීඩාවටපත් කරන පාලකයන් අවශ්‍ය වෙන්නේ. ඒක මම දන්නේ නැහැ කෙලින්ම මේකට අදාළද කියලා. නමුත් මේක කෙටියෙන් කිව්වොත් මෙන්න මේ වගේ දෙයක් තියෙන්නේ. අපි දැන් ජීවත් වෙන සමාජයේ හැම වෙලාවෙම අපිට හැම දෙයකටම ඉඩ දෙනවා නේද? ඒ කියන්නේ කැමති විදිහට ජීවත් වෙන්න. ඒ කියන්නේ කිසිම පාලනයක් නැහැ නේ. ස්වයං පාලනයක් නැති ඉතින් දැන් අපි දන්නවා අපි Facebook එකට ගියාම අපි කියන self govern. ඒ කියන්නේ මාව බාහිර කෙනෙක් කවුරුව පාලනය කරන්නේ නැහැ. මට කැමති විදිහට යන්න පුළුවන්. දැන් Facebook එකට වුණත් ඒකමයි නේ. ඒ කියන්නේ කවුරුව තාණ්ඩුවක් හරි කවුරු හරි ඒක පාලනය කිරීමට මැදිහත් වුණ නැහැ. ඒගොල්ලම පාලනය කරගෙන ගියේ. හැබැයි පාලනයේ අවසාන වුණු තැන තමයි අපි පහුගිය දවස්වල දැක්කේ. ඉතින් ඒ වගේ අපි මේ ජීවත් වෙන මේ ගෝලීය ධනවාදී සමාජය තුළ ඒ ලක්ෂණ ප්‍රධාන ලක්ෂණය තමයි අපිව ස්වයං පාලනයකට අතාරිනවා. ඒ කියන්නේ අපේ සිතුම් පැතුම් අපේ ක්‍රියාකාරීත්වය අපිටම පාලනය කරගන්න දෙනවා. මේ පාලනය කරගන්න දුන්නම මේටි ඉස්සර තත්ත්වයට වඩා වෙනස තමයි දැන් බාහිරින් කෙනෙක් අපිව පාලනය කරනකොට අපි පොඩ්ඩක් විරුද්ධව යනවනේ ඒකට. අපේ කියන්නේ දැන් අපි කැමති දේ නෙවෙයි මේ වෙන්නේ අර මේ. දැන් ස්වයං පාලනය ආවම මොකද වෙන්නේ? අපේ ආශාව මැරෙනවා. කියන්නේ දැන් මිනිහගේ ආශාවක් ඇති වෙන්නේ තහනම් යන්නේ යමක්. දැන් අපි තුමු කවුරු හරි කෙනෙක් කියනවා මේ අහවල් කෙනාගේ පුටුවේ වාඩි වෙන්න එපා. දැන් අපිට දැන් මේ මෙතන කාමරයක් තියෙනවා. මේකේ ඉන්නවනේ අපි තුමු නිලධාරියෙක්. ඉහළ නිලධාරියෙක්. ඒ පුටුවක් තියෙනවා. දැන් ඕක අපිට කවුරු හරි මෙතන කිව්වොත් එහෙම අර පුටි වාඩි වෙන්න එපා කියලා නිකන් අපිට එනව නේද නිකන් අර ඒ කිව්ව කෙනා නැති වෙච්ච ගමන් හොරෙන් හරි ගිහිල්ලා අරගේ වාඩි වෙන ආසාවක් කියන්නේ. දැන් ඔන්න ඔය ආසාවල් දැන් නැහැ. දැන් වාඩි වෙන්න කිව්ව දැන් මේ කාලේ ඕන කෙනෙක් ඕන තැනක වාඩි වෙනවා කියන එක මම කියන්නේ. එතකොට වෙන්නේ අපිට මේ ස්වයං පාලනය ලැබිලා තියෙන නිසා වෙන්නේ අපේ ආශාව මැරෙනවා. මැරෙනව වෙන්නේ අපිට පෙරලා කවුරු හරි එක හදලා දෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි ফুল ජොලියෙන් ඉන්නේ දැන් ජොලියෙන් ඉන්නකොට සතුටින් ඉන්නකොට මේ ජොලිය අපිට එපා වෙලා තියෙන දැන්. ඒ ජොලිය එපා වුණාම තමයි පූටින්ලා වගේ ආයෙන්නේ කියලා මං කියන්නේ. පූටින්ලා ඇවිල්ලා මොකද කරන්නේ? ඔහොම ඉන්න එපා. මෙන්න මෙහෙම ඉන්නවා. බස් එක නැගලා පූටින් මේ මෑතකදී බස් එකේ වාඩිලා යනවා මිනිසුත් එක්ක යනකොට පිටිපස්සේ දෙන්නේ කතා කරගෙන යනවා හයියෙන් ටිකක්. පූටින් මෙහෙම කළා තරවටු කළා කියනවා. ඔහොම කෑ ගහන්න එපා පාරේ යනකොට. හිමින් කතා කරන්න කියන්නේ. මේ ජනාධිපති කෙනෙක්. පිස්සු තත්ත්වයක් පිස්සු මං කියන්නේ. නමුත් දැන් අර මිනිසුත් එක පාටම බුදුවෙන් වගේ ජනාධිපතිතුමා විදුහල්පතිවරයෙක් වගේ. ඉතින් මං කියන්නේ දැන් මේ පොඩි ළමයි, ඒ කියන්නේ මේ අපිව පොඩි ළමයි කරනවා මේ පාලකයෝ. ඉතින් අපේ රටෙත් මේ ප්‍රශ්නේම තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපේ රටේ ප්‍රශ්න සංකීර්ණ ප්‍රශ්න. ආර්ථිකය නන්නත්තර වෙලා ලක්ෂ 14ක විතර විශාල රජයේ සේවකයෝ ටිකක් ඉන්නවා. ඒගොල්ලන්ට පටි ගෙවා ගන්න විදියක් නැහැ. මේ වගේ ප්‍රශ්න යන ආසේ අපි බස් එක යනකොට ජනාධිපති නැගිනව බස් එකට. නැගලිල්ල හයියෙන් කෑ ගන්න එපා. කියලා කියනවා. ඒතර අපි අම්මා ජනාධිපතිතුමා හරි ෂෝක්ක. දැන් මේ බස් එකට නැගලා අපිට තරවටු කරා හයියෙන් කතා කරන්න එපා. හරි හොඳයි. අන්න ඒ වගේ පිස්සුවක් ලෝකෙ පුරාම යනවා. ඉතින් ඕක තමයි මේ එවැනි පාලකයන් අපි ඉල්ලන මානසික හේතුව.